ඔව් ඒ තේමා හඬ ඇහෙනකොටම ඔබට ඔබේ මතකයේ අතීතයට රැගෙන යනවා. ඒ තමයි ගොළු හදවත චිත්‍රපටයේ තේමා වාදනය, තේමා ගීතයේ ආරම්භය. ගොළු හදවත චිත්‍රපටය ජනතාව අතර ජනප්‍රිය වුණා වගේම ගොළු හදවතට පාදක වෙච්ච ගොළු හදවත නවකතාවත් ලංකාවේ ප්‍රමුඛ ප්‍රබල නවකතාවක් 60 දශකයේ මුල ලියවුණු. ඒක ලිව්වේ ගොළු වුණු හදක් තිබ්බ කෙනෙක් නෙවෙයි, බොහොම විවෘත ආදරණීය හදවතක් තිබුණ කෙනෙක්. ඒ තමයි කරුණාසේන ජයලත් මහත්මයා. කරුණාසේන ජයලත්ගේ පොත් 15 අතර ඔබේ මතකය නැවතුණු තැන් ඕන තරම් ඇති. අලුත් පරපුරත් එතුමාගේ පොත් කියවනවා. නමුත් වැඩිපුර මීට පෙර පරපුර ඒ පොත් කියෙව්වා. ඒත් මම මේ හොයලා බැලුවා මේ දවස්වල මේ පොත් අලවිය කොහොමද කියලා. එතුමාගේ ප්‍රකාශකින් කියන්නේ හැම අවුරුද්දෙම කරුණාසේන ජයලත් මහත්මයාගේ පොත් මුද්‍රණය කරන්න වෙනවා, ඒ තරම් ඉල්ලුමක් තියෙනවායි කියලා. ඒ කියන්නේ අලුත් පරපුරත් ඒ රසයට හුරු වෙලා තියෙනවා. දශක ගණනාවක් අපේ හදවත ආදරයෙන් කුල්මත් කළ, ඒ වගේම ජීවිතයේ දෙස ආදරෙන් බලන්න උගන්වපු කරුණාසේන ජයලත් මහත්මයාගේ ගුණ සමරුව, 30 වැනි ගුණ සමරුව යෙදිලා තියෙනවා. ඒ ගැන කතා කරන්න ඉරුදායිබුවන් වැඩසටහනේ අපි මේ කාලෙ වෙන් කරනවා. අපි ආරාධනා කරා ඔහු ගැන කතා කරන්න මහාචාර්ය ටියුඩ වීරසිංහ මහාචාර්යතුමාට. ආයිබුවන් මහාචාර්යතුමනි. ඒ වගේම අපි කරුණාසේන ජයලත් මහත්මයව පොතින් දැක්කේ, අකුරු වලින් දැක්කේ, නමුත් S2 පෑ 24ම දැක්ක එතුමාගේ ආදරණීය පුතුණුවන් අපිත් එක්ක ඉන්නවා. ආයිබුවන් ධම්මික ජයලත් මහත්මයා. ඒ වගේම නාට්‍යවේදී උදේසිරි වික්‍රමරත්න අපිත් එක්ක එකතු වෙනවා. ආයිබුවන් උදේසිරි. දැන් කරුණාසේන ජයලත් ඒ නිර්මාණ ප්‍රභේද කීපයක් තියෙනවා. ඔහු බොහෝ වෙලාවට නවකතාවෙන් විතරක් නෙමෙයි තීරු ලිපි වලින් අපිට මුණ ගැහුණා පුවත්පත් කලාවේදී. මහජ්වරතුමනි, කොහොමද කරුණාසේන ජයලත්ගේ ප්‍රතිභාව විකසිත වෙන්නේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ? ඔව්, එතකොටම සමිත මං හිතන්නේ තමත්ම වැදගත් කාලෝචිත මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නේ ඒ 30 වැනි ගුණස්මරණය. ඒ වගේම මං හිතන්නේ කරුණාසේන ජයලත් ලේඛකයා ඔහු ඇත්ත වශයෙන්ම ඔබ කිව්වාගේ තීරු රචකයෙක්, ඒ කියන්නේ ඔහු පුවත්පත් කලාවේදියෙක්, ඒ වගේම සංස්කාරකවරයෙක්, ඒ වගේම සාහිත්‍යදරයෙක්, ඒ වගේම දේශපාලන චින්තකයෙක්. ඇත්ත වශයෙන්ම ක්‍රියාකාරී දේශපාලන ශාස්ත්‍රයට වඩා ඔහු දේශපාලනඥයින්ට යම් කිසි ආකාරයකට මඟ පෙන්වීමක්, දේශපාලනඥයින්ගේ ලෝක දැක්ම සකස් කිරීම සඳහා පොතපතින්, පත්තරවලින්, විවිධ සංවාදවලින් පුරදුන්න යුග පෙරලියක ආරම්භක මේ පෞරුෂයක් ඇත්ත වශයෙන්ම. මොකද අද අපේ සමාජයේ මුගක් වෙලාවට කරුණාසේන ජයලත් මේ ලේඛකයා හඳුනගෙන තියෙන ඇත්ත වශයෙන්ම හුදු නවකතාකරුවෙක් විදිහට. හැබැයි ඒකට විතරක් වුණේ කරන්න බෑ මගේ අදහස ඇතුළේ එක පැත් එක කාරණයක්. ඔහු ඇත්ත වශයෙන්ම 956 සිදුවෙච්ච ලංකාවේ දේශපාලන සංස්කෘතියේ, සංස්කෘතියේ, ලංකා ඉතිහාසයේ අර යුග පෙරළියේ ප්‍රධාන මේ කපැත්තෙන් ඔන්න අපිට කියන්න පුළුවන් අද වචන වලින් න්‍යායාචාර්යවරයෙක්, සංකල්පවේදියෙක්, ඒකට මඟ පෙන්නපු පුද්ගලයෙක් විවිධ මට්ටම් වලින් ඇත්ත වශයෙන්ම. මං හිතන්නේ ඒක නිසා මේ ඔහුගේ සාහිත්‍ය ගැන මං හිතන්නේ මෙතන කතා කරන්න අපේ ධම්මික මහත්මත් ඉන්නවා, ඒ වගේම මේ අපේ නාට්‍යයේදී මේ තුමත් ඉන්නවා, ඒ ගැන කතා කරන්නේ. නමුත් මට එකක් විශේෂයක් කියන්න අවශ්‍යයි. මේ මෙතුමගේ සාහිත්‍ය, මේ සාහිත්‍යයේ තියෙන විශේෂ ලක්ෂණ අපි දන්න ඕනෑම රටක, දැන් ඉංග්‍රීසි සාහිත්‍යය ගත්තත්, රුසියානු සාහිත්‍යය ගත්තත්, ඒවා යම්කිසි විශේෂත්වයක් තියෙනවා. දැන් රුසියානු සාහිත්‍ය බොහොම ඒ යුගයේ තිබිච්ච විශේෂ, මම කියන්නේ දැන් ඔය සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය, සමාජ ප්‍රශ්න, එතන ගියම මානව සම්බන්ධතා බොහොම තියුණු විදිහට, තීව්‍ර විදිහට, ගැඹුරු විදිහට නිරූපණය කරනවනේ සාහිත්‍ය තුළ ඇත්ත වශයෙන්ම. ඒතර ඒක බොහොම යථාර්ථවාදී, බොහොම සමහර වෙලාවට බොහොම රැඩිකල් ස්වරූපයකින් වෙන්නේ. එතන මේ කරුණාසේන ජයලත් සාහිත්‍යද හුඟක් වෙන හැම රොමෑන්ටික් කෙනෙක් කියලා. එනේ බොහොම නිකන් මේ අර දැන් කිව්ව දැන් ගොළු හදවත ආදරය ගැන නිකන් එහෙම ඒකට ලඝු කරන. මං හිතන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි සමිත මේ ලාංකීය සාහිත්‍යයට
මේ යම්කිසි ආකාරයකට මේකට මේ ගැඹුරු සාහිත්‍යයට යම්කිසි ස්වරූපයක් විදිහට මේ ප්‍රේමණීය ආදරණීය ස්වරූපයක් මෙයා ආදේශ කරනවා. එහෙම නැත්නම් ඒකට දායාද කරනවා. ඒක තමයි ඔබ කිව්වේ අද අපිට ඒ ඔබ ඒ නවකතාවක් කියනකොට එන්නේ නවකතාව කියනක වැඩි වෙනවා එතුමාගේ ඉල්ලුම. ඒ ඉල්ලන එක ජන හද අපේ ජන විඥානය ස්පර්ශ කරන බොහෝ ප්‍රස්තුතයන් තමයි ඒක ඇතුලේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒකින්ද අපේ අපිට ඒක ඉවත් වෙන්න බෑ. ඒක දැන් සමහර කෙක අල්ලගත්තේ නිකන් හුදු ඍදු නිකන් යථාර්ථවාදී විදිහට ගිහිල්ලා ඒකේ තියෙන ගැටලු අර ගෙනව. හැබැයි මෙතුමා ඒක අර මේ ආදරය එතනින් ගහම ප්‍රේමය මේවත් එක තමයි මේක ගෙනාවේ. එහෙනම් කාට හරි උන්න මේක ප්‍රේම විතර කල්ලාගෙන මේව නිකන් ප්‍රේම කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකේ එහා ගිය මේකේ තුල තියෙනවා ලොකු ඒ යුගයේ තිබිච්ච සමාජ කතිකාව ඇත්ත වශයෙන්ම. ඒ යුගයේ මේ සමාජ පරිවර්තනයට අවශ්‍ය කරන යම්කිසි ආකාරයකට ජනතාව සූදානම් කිරීමේ යම්කිසි මේ ආවේගයක් යම්කිසි මේ දැක්මක් මේක ඉදිරින් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ඒ නිසා අපේ ලාංකීය සාහිත්‍ය තුල කරුණාසේන ජයලත් සලකුණ සාහිත්‍ය පැත්තෙන් ගත්තා. අපි දේශපාලන පැත්ත අනිත් පැත්තක තියලා ගත්තත් සුවිශේෂ විශේෂත්වයක් සනිටුහන් කරනවා කියන එකයි මගේ අදහස. හොඳයි මාචාර්යතුමනි, මේ කරුණාසේන ජයලත් මහත්මයාගේ පොත් කියවනකොට ආදරය එතන වැඩිපුර තියෙනවා තමයි. හැබැයි ඔහුගේ පොත්වල බොහෝ වෙලාවට ප්‍රධාන නිමිති නැත්තම් ප්‍රධාන චරිත බවට පත් වෙන්නේ කාන්තාව, ගැහැණු දරුවා, ගොළු හදවත ගැහැණු ළමයි, ඒ වගේම ලස්සන ඇස්, මේ වගේ පොත් බැලුවත් මෙතන කාන්තා චරිතයකට මූලිකත්වය ලැබෙනවා. තාත්තා කොහොමද මේ දියණියන් සම්බන්ධයෙන් නැත්තම් කාන්තාවන් සම්බන්ධයෙන් තිබුණ ඔහුගේ හිතේ තිබුණ හැඟීම මොන වගේද? දරුවෙක් විදිහට ඔබට ඒක දැනුනේ කොහොමද? ඔව් සමිත, ඇත්තටම තාත්තගේ පවුලේ සහෝදරියෙක් නැහැ. ගැහණු සහෝදරියෙක් නැහැ. තාත්තා විතරයි පවුලේ. තාත්තා විතරයි. එතකොට අපේ පවුලේ පිරිමි දරුවෝ 3 දෙනෙක් විතරයි. සහෝදරයෝ 3 දෙනෙක් විතරයි. තාත්තට ඇත්තටම දුවේ දියණියක් හෝ සහෝදරියක් හිටියේ නැහැ. නමුත් ඇත්තටම තාත්තගේ මම හිතන්නේ කාන්තාවන් සම්බන්ධයෙන් තිබුණු හැඟීම මං හිතන්නේ කිසිම ලේඛකයෙකුගේ මෙතෙක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔහුගේ ඇත්තටම නවකතා 15ම ගත්තත් ඔහු ඒ ගොඩනැගිලා තියෙන්නේ ඔක්කොම කාන්තා චරිත වටා. ගුලුවදෝතේ දම්බියෙන් පටන් ගත්තාම ගැහැණු ළමයි කුසුම්, ඊට පස්සේ මුදිත ලතා යහළු යේලි, අන්තිම පෙම් පුවතක් එනකන් හැම කතාවකම ඔහු ගොඩනැගුවේ කාන්තා චරිතයක් වටා. ඇත්තටම ඔහුගේ තිබුණා කාන්තාවන් සඳහා විශේෂ ගෞරවයක්. ඒ හැම චරිතයක්ම මම හිතන්නේ ඔහු ගොඩනැගුවේ ඉතාමත් සමාජයට ආදර්ශයක් දෙන චරිත තමයි මම හිතන්නේ ඔහු ගොඩනැගුවේ. ඒක තමයි ඔහුගේ විශේෂත්වය. ඔහු කොයිම වෙලාවකවත් කාන්තාවන් අගෞරවයට පත් කරන, කාන්තාවන් දෙවනි පිළට සලකන චරිත ගොඩනැගුවේ නැහැ. හැම චරිතයක්ම ආදර්ශමත්. ඉතින් මම හිතන්නේ ඒක තමයි අදටත් ඔහුගේ මේ චරිත එදා දෙන දශක ඔහුගේ පොත් මම හිතන්නේ 12ක්ම දශක 5කට වඩා කල් ඉක්ුත් වෙලා තියෙනවා. අවුරුදු 50ක්. නමුත් මේ අවුරුදු 50ක් ගිහිල්ලත් මේ කාන්තා චරිත මම හිතන්නේ එදා තිබුණු මේ ඉල්ලුම නැතත් අදත් සෑහෙන ඉල්ලුමක් අද තියෙන වාතාවරණයට තියෙනවා. මොකද ඒකට හේතුව මම හිතන්නේ මේ කාන්තා චරිත. ඔහු කොයි වෙලාවකවත් මේ කාන්තාවක් ඇත්තරම මේ අගෞරවපත් කරනවට ඔහු කැමැත්තක් නැහැ. මම ඔයකට සුළු උදාහරණ දෙයක් තව. ඔව් මට විනාඩියක් දෙන්න. අපි බලමු වෙලාව දැන් කීයද කියලා. කාන්තාචරිත පිළිබඳ දැක්වූ විශේෂ ගෞරවේ. ඔව් ඇත්තටම දැන් ඔහුගේ කාන්තාචරිත ඔහුගේ නවකතා වලින් ප්‍රදර්ශනය වෙනට අමතරව මට මතකයි එක්තරා අවස්ථාවක මේ දුහුල්මලක් චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන අවදීදී ඔහු ඒකට විවේචනයක් ලිව්වා එම්බා ගැහණිය කියලා. ඔහු ඒකෙන් කිව්වේ මේ චිත්‍රපටියේ ගුණාත්මක භාවය ගැන ඔහුට කිසිම තර්කයක් තිබුණේ නැහැ. ඔහු කිව්වේ චරිතයේ කාන්තා චරිතය ඒ අවස්ථාවේදී ඒ වෙන ඒ කියන්නේ බැරදීර පෙළවීමට කිසිම සාධකයක් ඒ චිත්‍රපටිය ඉදිරිපත් කරේ නැහැ කියන එක. මොකද ඒක ඔබට මතකයි සමහරට දුල්මොළ චිත්‍රපටිය ඒ විවාහක කාන්තාවක් වෙනත් තුන්වෙනි පාර්ශ්වයක එක එකතු වීමක්. ඔහු කිව්වේ මේ ඒකෙන් ඇත්තම වදාස් කරේ මේ කාන්තාවන්ට අගෞරවයක් එකේ සිද්ධ වුණා කියලා ප්‍රසිද්ධියේ විවේචනයක් කළා. ඉතින් මම හිතන්නේ ඒ වගේ ඔහු හැම අවස්ථාවකදීම උත්සාහ කරේ මේ කාන්තාවන් ඇත්තම ඉහළ තත්වයකට ගෙනීමට. ඔය කාන්තා විමුක්ති අරගලය කියලා පොතකුත් ලිව්වා 1987 වගේ දශකේ. 87 කාන්තා විමුක්ති අරගලය කියලා ඒ කාන්තාවන් වෙනුවෙන් පොතක් ඔහු ලියලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔහුගේ ජීවිතේ මම හිතන්නේ දකින්න ඔහු කොහොමත් ඇත්තටම ඔහුට දිනයක් නොහිටියත් සොහිරයක් නොහිටියත් ඔහු කාන්තාවන්ට ඇත්තටම ඉතාමත් සමීපව ඔහුගේ ජීවිතය ගත වුණා කියලා මම විශ්වාස කරනවා.
ගැහනු ළමයි නවකතාව කියවගෙන යන පුළා එක හුස්මකට පුදුම රටාවක් තියෙන්නේ, පුදුම සරලකමක් තියෙන. හැබැයි මේ වචන ඇතුලේ තියෙන ගැඹුර පුදුම බරයි. ඒක සිනමාවටත් ගත්තා. ඒ සිනමාවේදී ගැහනු ළමයි ඔබට පෙනුනේ මෙහෙම. කතාව වෙන්දට වඩා හුරතයි. කල්පනාව වැඩි. බොරු බොරු. ඉඩපා ඉඩපා. නිවාඩු කාලේ නිමල් අයියලා ගෙදර පිරිතක් තිබුණා. ඒ වැඩට ගියා. එතනදී අයියා කැලේ නැති වුණා. මට බෑ එන්න එන්න යන්න. මම බැලුවේ බලන්නකෝ මේ දෙබස් කොච්චර ලස්සනද, හරිම රසයක් තියෙන දෙබස් නේද? අයියා කැලල නැති වුණා. අනිත් සංස්කෘතික බද්ධ කරලා තියෙන විදිය බලන්නකෝ මේ සමාජයේ අදහස් අරගෙන ඒ කාලේ තිබ්බ රටාවත් එක්ක තරුණ සිතුවිලි හරියට අමුණලා තියෙනවා මේ පදවැල් වල. අද තව වැදගත් දවසක්. කරුණාසේන ජයලත් මහත්මයා ගැන කතා කරන මේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනේ අපි සතුටින් ප්‍රකාශ කරන්න කැමති ආදරණීය මිතුරනි මිතුරෙනි 12:30ට අද ගැහනු ළමයි චිත්‍රපටයේ ඔබට ජාතික රූපවාහිනිය ඔස්සේ නරඹන්න පුළුවන්. එතුමාට කරන ගෞරවයක් විදිහට අද අපි 12:30ට ගැහනු ළමයි චිත්‍රපටයේ ඔබට නරඹන්න අවස්ථාව ලබා දෙනවා. දැන් කලාවේ ගත්තහම ධාරාවන් කීපයක් තියෙනවා. මහා ධාරාව කියලා කියනවා, නැත්නම් බෙලඳ ධාරාවක් විදිහට නිකන් ජනප්‍රිය ධාරාව කියලා කියනවා. මෙවැනි විදිහට ධාරාවන් කීපයකට සාහිත්‍ය බෙදෙනවා. මම නෙමෙයි බෙදන්නේ විචාරකයින්. ඔබ හිතන්නේ කරුණාසේන ජයලත් මහත්මයා මොන ධාරාවේ රචකයෙක්ද? ඔව්, මෙහෙමයි. ඔය ධාරාව කියන දේ ඇත්තම දෙයක් නෙමෙයි. දැන් ගත්තොත් ඔක ආකෘති දෙකක්. සම්භාව්‍ය ආකෘතිය, විරඳ ආකෘතිය කියලා දිනවා. ඔය කියන්නේ ඒක සිනමාවේ ගත්තොත් ඔය ආකෘති දෙකක්. ඔය ආකෘති දෙකෙන්ම ඕන එකම අත්දැකීම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක මේ අර පුරේකින්ද ඒ සම්භාව්‍ය වාණිජ කියන කතාව බොරුවක් ආකෘති දෙකක් ඇතුලේ ඕනෙම අත්දැකීමක් කරලා එකම අත්දැකීම සම්භාව්‍ය ධාරාවේ සහ ඔය වාණිජ කියන ධාරාවේ කරන්න පුළුවන්. හැබැයි දැන් අපේ සාහිත්‍ය ගත්තොත් මම කියන්නේ අද වෙනකොටත් අපේ සාහිත්‍ය කලාව මෙහෙම මිනිස්සු අතර සමීපව රැඳිලා තියෙන්නේ ඇයි කියලා ඇහුවොත්. එතකොට ඒක අපි හඳුන්වන්න වෙන්නේ සාහිත්‍යයේ මහා ධාරාව කියලා. මේ මිනිස්සු ඇයි අදටත් කලාව එක්ක බැඳිලා ඉන්නේ? අපි දන්නවා හොඳ සිද්ධ වලට, හොඳ නවකතා වලට, හොඳ ටෙලි නාට්‍යවලට, හොඳ ටෙලි නාට්‍යයක් යනකොට මිනිස්සු ඒකට ඇදිලා යනවා. එතකොට ඒ ඇදිලා යන්න අවශ්‍ය මේ රසිකත්වය මේ සමාජය තුළ ඇති කරපු ඒ මහා පරපුරේ ප්‍රධානියෙක්ම තමයි කරුණාසේන ජයලත් කියන්නේ. ඒක නිසා ඇත්තටම මම දැන් අපේ සාහිත්‍යයේ මහා ධාරාව හැටියට මම හඳුන්වන්නේ කරුණාසේන ජයලත් මහත්මයා. මොකද දැන් අද වෙනකොට දැන් ටෙලි නාට්‍යනේ තියෙන්නේ. මේ ටෙලි නාට්‍ය යම්කිසි මට්ටමකින් හරි පල්ලෙහාට වැටෙන්නේ නැතුව තියෙන්නේ මේ ජයලත් මහත්මයා දාපු පදනම ආරාරෙන්, එඩ්වඩ් මල්ලවාරච්චි, උපාලි වණික සූරිය ඔය විදිහට ආපු කතන්දර. ඊළඟට මම දැන් මේ කුසුම් කියන චරිතය මතු වුණා. දැන් මං හිතන්නේ අපේ රටේ චරිතයක් ජීවමාන චරිතයක් නොවුණු මහා වීරවරිය තමයි කුසුම්. කුසුම් කියන චරිතය ඇතුලේ අපිට මේ සිංහල කාල්පනික වුණත් මහා වීරවරියක් හඳුනා ගන්න පුළුවන් මේ පොත් ටික කියවොත්. ඒ කියන්නේ මේ ගැහැණු ළමයි පිරුණු හදක්, හතුරු හිතක්. දැන් මේ හතුරු හිතක් කියන්නේ නිමල්ගේ හිත. මෙතන පිරුණු හදක් කියන්නේ මේ කුසුම්ගේ හදවත. දැන් මේ හදවත හිත අතර තියෙන ප්‍රශ්නේ මේ හදවත බුද්ධිය. එතකොට දැන් මම කියන්නේ දැන් පුෂ්කින් ගත්තොත් පුෂ්කින් අනාවරණය කළේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් අවුරුදු 37ක් ජීවත් රුසියාවේ අතරත් මහා ලේඛකයා. තෝල්ස්තෝයිවත් දොස්තේස්කවත් ගෝකිවත් නෙමෙයි, රුසියාවේ මහා ලේඛකයා ඇලෙක්සැන්ඩර් පුෂ්කින්. ඒ පුෂ්කින් තුළින් ඉදිරිපත් වුණේ බිඳින්න බැරි විදිහට රුසියානු හදවත. ඒ විදිහට අපේ ශ්‍රී ලාංකීය හදවත, එහෙම නැත්නම් සිංහල හදවත නිරූපණය හොයාගන්න පුළුවන් නම්, හොයාගෙන යනවා නම් ඒක හොයාගන්න තියෙන එක චරිතයක් තමයි කුසුම්. අපේ ගතිගුණ, අපේ ආර, අපේ සංස්කෘතිය මේ ඔක්කොම කැටි කරලා චරිත විදිහට මවනවා ජයලත් මහත්තයා නේද? ඔව්, දැන් ඒ කියන්නේ ඒක තමයි. දැන් මේ බොළඳ කිව්වට මේ
අපේ සංස්කෘතිය සියලුම දේවල් කොහොමද චරිතයක් ඇතුළට ගන්නේ? එක බොළඳ නැහැ, එක කරන්න බෑ කාටවත්. ඊළඟට මම තව එක දෙයක් කියන්නම්. මේ විචාරය තියෙනවානේ. විචාරය කියන්නේ බොහෝ විට යම්කිසි නිර්මාණයක් වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීම. හැබැයි හොඳ නිර්මාණ වලට විචාර ලියවෙන්නේ නැත්තේ ඇයි? ලියන්න බෑ. ඒක වෙන වචන වලින් ප්‍රකාශ කරන්න බෑ. දැන් ජ්‍යොතික ගීතවලට විචාර නැත්තේ ඒකයි. ඒක වෙන වචන වලින් ප්‍රකාශ කරන්න බෑ. එතකොට දත්ත වෙන වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන් වුණාම ආයක මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. නමුත් අපිට මේ ජ්‍යොතික මොකක් නිර්මාණයක් වෙනවා. ඒක ඒ විදිහට විතරයි තියෙන්නේ. ඒක වෙන වචන වලින් ප්‍රකාශ කරන්න බෑ. සමහර වෙලාවට කරුණාසේන ජයලත් මහත්තයා පිළිබඳ විචාරකීන් ලිව්වෙත් අඩුවෙන් සමහර වෙලාවට විචාර සමහරට ඔබ කියන විදිහට ඔහුගේ නිර්මාණ ඇත්ත වශයෙන්ම පිරිපුන් නිසා ඒවා ආයෙ වෙන විදිහට විචාරය කරන දෙයක් නැතුවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. පොඩි ප්‍රශ්නයක් මට තියෙනවා. මම දන්නේ නැහැ. අහන්නේ ජයලත් මහත්මයාගේ පොත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුල හා පාසල් තුල මේ නිර්දිෂ්ට වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ. මේක විය යුතුම දෙයක්. පුතා දන්නව ඇති ඒ ගැන හොඳට. දැනට නම් එහෙම ඇත්තටම නැහැ. දැනට නැහැ. එහෙම තිබුණා ඔබට ආරංචියක් ලැබෙනවනේ ඔබට දැනගන්න. නොනිල විදිහට ওই ගුරු හදවත ඒ වගේ කතා කීපයක් අපි විශ්වවිද්‍යාල මට්ටමේදී අපි මේවා කරනවා. පරිශීලන ග්‍රන්ථ විදිහට පාවිච්චි කරනවා. ලංකාවේ අර විෂය නිර්දේශයට ඇතුළත් වෙලා නැහැ. ඉල වශයෙන් නැහැ. හොඳයි මාචාර්යතුමනි, දැන් අපිට අර අපි ඉස්සෙල්ලා කතා කරා මහාධාරාව, ඒ වගේම මේ විචාර ලිවීම සම්බන්ධයෙන් කරුණසේන ජයලත් කියන රචකයාව නිසි පරිදි ඇගීමකට ලක් වුණාද? ඔව්, වශයෙන් සමිත ඒකත් බොහොම වැදගත් ප්‍රශ්නයක්. අර මේ මෙතුමා අපේ නාට්‍යවේදී කියපු ඒ කාරණය බොහොම වැදගත් කාරණයක්. මොකද අපේ විචාරකයන් සමහර අය දැන් අපි කිව්ව දැන් අර කිව්වගේ ජෝති එතනින් ගියාම කරුණසේන ජයලත් ඒ වගේ අය ඒගොල්ලන්ගේ මේ විචාර කක්ෂයෙන් බැහැර කළා. මොකද මේ අය වැදගත්කමක් නැති නිකන් අර බොහොම බොළඳ එහෙම විදිහට තමයි සැලකුවේ ඇත්ත වශයෙන්ම හුඟක් අය. නමුත් ඒක දැන් අපි දන්නවා. මොකද එක එක යුගයෙන් යුගයට මේ සාහිත්‍ය ගැන කලාව ගැන විවිධ සංවාද මතුවෙනවා, විවිධ ප්‍රවේශ මතුවෙනවා. එතකොට දැන් අර කිව්වාගේ මේක මේ අපිට ප්‍රකාශ කරන්න තියෙන දේ විවිධ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් කරුණාසේන ජයලත් ලේඛකයා ඔහු තමන් යම්කිසි ශෛලියක් හොයාගත්තා. තමන්ගේ භාෂාවක් නිර්මාණය කළා මේ සාහිත්‍ය ඇතුලේ ඇත්ත වශයෙන්ම. එතකොට ඒක සමහර විට අපි කිව්ව දැන් වෙන ලේඛකයෙකුගේ එකත් එක්ක එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම ප්‍රස්තුතය ඒගොල්ලෝ විවිධ විදිහට ප්‍රකාශයටපත් කරනවා. එතකොට يعني ශානරීය يعني අර ප්‍රභේදමය ලක්ෂණ මේකේ තියෙනවා. මේ කරුණාසේන ජයලත් මහත්මයාගේ ලේඛක විශේෂත්වය තමයි ඔහු අර වඩාත්ම ජන සමාජයේ මම හඳුනනවා අර බොහොම ජනකාන්ත මේ අර ජන පදනමට ගිහිල්ලා ජනයාගේ තියෙන අර සංවේදීතාවයන්, ඒ තියෙන ඒගොල්ලන්ගේ බුද්ධියේ ස්වરૂපය, ඒගොල්ලන්ගේ චර්යාවන් මේ ඔක්කොම දරගත්ත කෙනෙක්. මොකද මෙයා මේ ලේඛක ගම්බද ප්‍රදේශයක ජීවත් වුණු එක්කෙනෙක් ඇත්ත වශයෙන්. කියන්නේ නගරෙත් එක්ක සම්බන්ධකම් තිබුණා හොඳට. ඊළඟට අනිත් පැත්තෙන් ලෝක සාහිත්‍ය ගැන ගැඹුරු, ඉංග්‍රීසි සාහිත්‍ය ගැන, රුසියානු සාහිත්‍ය ගැන මේ ඔක්කොම පරිසියම් මෙයාට තිබුණා. තිබුණට මෙයා මේ පොතක එකතරක කියනවා ඇත්ත වශයෙන්ම මේ දැන් යම්කිසි දැන් ඒ යුගයත් පරිවර්තන යුගයක්නේ. ඒතර කාරණා තුනක් ගැන මම අවධානය කරමු. එකක් තමයි පරිවර්තනයක් සිදුවෙන බව දැනගත යුතු. කියන්නේ දැන් ඒ ජීවත්වන යුගයේ පරිවර්තනයක් වෙමින් පැවතුණා. ඒතර ඒ පරිවර්තනයේ කුමන දිශාවට සිදුවෙනවද කියන එක සහ වැදගත් කාරණය තමයි ඒ පරිවර්තනයේ නිරූපණය කිරීමේ හැම සංස්කෘතියකම හැම රටකම තියෙන යම් යම් විශේෂතා. අන්නේ විශේෂතා තමයි මෙයා ප්‍රකට කළේ මේ ලාංකීය මේ ක්‍රියාවලිය ඇතුලේ. ඒතර ඒ සඳහා එයා තෝරගත් නවකතාව ඇත්ත වශයෙන්ම කෙටි කතා කරුවෙක් මම මූලික වශයෙන් බැලුවා. සමහර වැඩි තියෙන්නේ ඇයි කෙටි කතා ප්‍රකාශයටපත් උන්නේ නැහැ. දැන් මට මං හිතන්නේ අපි එන්න කලින් කතා කළා මේ අපේ මේ ගුලවත්ත. ඔව් බන්දුලගුල ගුලවත්ත බොහොම මේ මෙතුමා පිළිබඳ සැහැණ අධ්‍යයනය කරලා මේ මෙතුමාගේ කලාව හා දේශපාලනය පිළිබඳව ග්‍රන්ථ ලිපි ලේඛන පළ කරපු සැහැණ මේ මං හිතන්නේ මේ ධම්මික මහත්මයා ගැන හොඳටම දන්නවා. දැනුත් ඒ ගැන එයා ගැන හිතමින් ඉන්නවා. ඉතින් එතුමා කිව්වෙත් මෙයා නිසි අර සමිත කිව්වාගේ නිසි ඇගීමකට ලක් වෙලා නැහැ. ඒ ගැන දුකක් තිබ්බද තාත්තට? ඇත්තටම තාත්තටම දුකක් තිබුණේ නැහැ. මොකද ඔහුට ඇත්තටම ඔහුට විශාල පාඨක පිරිසක් හිටියානේ. ඔහුට ඒ පාඨක පිරිස ඒකට උත්තර දුන්නා මං හිතන්නේ. ඒක නිසා ඔහුට ඇත්තටම මේ සම්බන්ධයෙන් විශාල කලකිරීමක් තිබුණේ නැහැ. ඇත්තද තාත්තා ඔය පාඨකයෝ මේ එවන ලිපි එකතු කරගෙන ලොකු
්‍රංකපෙට්ියයක් ගෙදර තිබයිගලික ඇත්ත දෙක ඇතම ඉදස්සල මේ ඔය හැටේ හැත්තෑ දසකේ වෙනකොට හැත්තේ අතර ඉස්සල්ල යුගේ මහිතන්නේ අපේ පෝස්මට ලියුන් ගන්න බෑ දවසකට හම දාම ලියුම් විසි පාතියක් බෙනම අපේ ගෙදට ලියුම් මිටියක් කියනවා ඒ ලියුම හොරෙක්මත් කියවල බැලවෙනද අපි ඇතම කියවන හම ප්‍රශ්නයක් නෑ තාත්තති හොම ඉති ඇතම මේ කාලේ ඒ යුගේ හැටියට ඉතින් තාත්තර ඉතින් ඔය කැමැත්ත ප්‍රකාශ කරනවා මේ අගේම ඇගේ අගයනවා ඉතින් පිළිතුරු තාත්ත කලකට සැරයක් ඉතින් මාස ගානකට සැරයක් ඒ ඔක්කොටම ලියුමක් හදලා ඒ ප්‍රින්ට් කරලා ඒ කොටම යවනවා ආ ඒ පුරද්දත් තිබුණා ඒ එක ලියුමක් මේ හදලා පින් කරලා පොදු ලියුමක් ඔක්කොටම තැපැල් කරනවා අසං කරලා කලකට සැරයක් ඉතින් මොකක්ද අර තාත්තගේ හිතේ දුකක් තිබ්බද ලෙස විචාරකයෙන් සාහිත්‍ය ලෝකයේ ඔව් යම්කිසි කලකිරීමක් ඔහුගේ තිබුණ නෑ කියලා මං කියන්නේ ඒක ඉතින් එහෙම කියනවා නම් බොරුවක්නේ මොකද නමුත් ඉතින් ඔහුට ඒක මුල කාලේ තිබුණා නමුත් පහු වෙනකොට ඔහු දැනගත්තා ඉතින් ඇත්තටම පහු වෙනකොට ඔහුට එහෙම ලොකු විවේචන තිබුණේ නෑ මම විශ්වාස කරන්නේ ඇත්තටම දැන් ඔහුගේ ගොළුවදෝත නවකතාව පළවෙනියෙන් ඉන්නේ නැතුව ඔහුගේ සමාලාට මවසාදුව රිදීනිම්නිය ගැහැණුම වගේ නවකතාව පළවෙනි මුද්‍රණය පළවෙනි පොත හැටියට එලි දැක්කන සමාලාට මම හිතන්නේ ඔහුට ඔහු මේ විවේචන නැති වෙන්නත් ඉඩ තිබුණා. තාත්තට වයස කීයේද ඔය ගොළුහදවද ලියවෙන්නේ? තාත්තා ඇත්තම 1962 තමයි පළවෙනි මේ පොත නිකුත් උනේ. එතකොට තාත්තා 28 ඉපදලා තියෙන්නේ. එතකොට අවුරුදු 42ක් වගේ. 40 වගේ තමයි ලියලා තියෙන්නේ. ලියන්න පටන් ගත්තා. එතකොට ඔහු ලංකාදීප පුවත්පතේ සේවය කරමින් හිටියේ. හොඳයි අපිට අද දවල් 12:30ට ගොළුහදවත නරඹන්න පුළුවන්. හැබැයි ඊට කලින් ගොළුහදවත ගැහණු ළමයි සමාන ගැහැල් ළමයි චිත්‍රපටය නරඹන්න පුළුවන්. මේ අපිට දැන් එහි දර්ශන කීපයක් නරඹන්න පුළුවන්කම ලැබෙනවා ගොළුහදවතින්. ගොළු හදවත ලස්සනෑස් කුලකුමරිය පොත් 15ක් කරුණාසේන ජයලත් මහත්මයාගේ මේ පොත් කියවපු ඔබට ඒ රසය මම අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි මට ඕනේ මේ රසය අපි විඳ වගේ ඊළඟ පරම්පරාවත් මේ තියෙන කාන්තාවකගේ හදවතේ ගැස්ම අපේ උරුමය අපේ රටේ සංස්කෘතිය ගැන කියවෙන මේ චරිත කියවන්න අලුත් පරපුරට ආරාධනා කරන්න. තාත්තා මිය යන්න කලින් උත්සාහයක් දරුවා නේද මේ පොත් ඔක්කොම එකට මුද්‍රණය කරන්න? ඔව් ඇත්තටම තාත්තගේ ජීවිත කාලය තුළ ඒක කරගන්න බැරුණා තාත්තට. මොකද ඒ දවස්වල තිබුණ විශේෂයෙන් ආර්ථික සමාජීය දේශපාලන වාතාවරණය උඩ තාත්තට පොත් 15ම එක සැරේ කරන්න බැරි වුණා. නමුත් මම ඉතින් ඇත්තටම මේ කලකට පස්සේ අපි දැන් මේ අවස්ථාව අපි ඇත්තටම තාත්තා මිය ගියා වුණා තාත්තට කරන ගෞරවයක් හැටියට දැන් පොත් 15ම
එක්වර පාටක ගැන්ට ලබාගන්න පුළුව විදිර අවස්සාදර තියෙන. තාතර තිබ පුස්තකාලේ මොන වගේ විශාල පුස්තකාල ඇතගේ ඇත්තරම මේ පුස්තකාලේ මෙතන වෙනු කරන ඇතරම් දැන් අපි පුස්තකාලේ කොටසක් කර හොරන තාත්තා වෙනුවෙන් පිටවල තියෙනවා මේ හොරන මහජන පුස්තකාලයේ කොටසක් වෙන්කල්ලා තියෙනවා. එතනට කොටසක් අපි ගෙනහිල්ලා තියෙනවා. නිවසේ තාම කොටසක් තියෙනවා. අපි ඇත්තටම අනාගතයේ බලාපොරොත්තු වෙනවා ඔක්කොම මේ හොරන මහජන පුස්තකාලයෙන් පරිත්‍යාග කරන්න. හොඳයි. ඔබේ දුව පුස්තකාලේ සම්බන්ධයක් තියෙනවද? නෑ. හොඳයි. ඇත්තටම අපි මේ අද කරුණාසේන ජයලත් මහත්මයා සම්බන්ධයෙන් එතුමාගේ 30 වන ගුණ සමරුව සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. නාට්‍යවේදී අපේ හිතවත් උදේසිරි වික්‍රමරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. එතුමා ඔබට හුරුයි, සුද්දෙක් කතා කරයි, වේදිකා නාට්‍ය වගේ මේ දවස්වල තිරගත වෙන ගරු කටානායකතුමනි කියන වේදිකා නාට්‍යයෙන් අපිට ඔහුගේ දැක්ම ප්‍රකාශ කරනවා. ඔබ නම් නාට්‍යවේදියෙක් විදිහට පිටපත් ලියලා වේදිකාවේ ඔබේ අදහස් නිදහස් කරනවා. කොහොමද මේ කරුණාසේන ජයලත් මහත්මයා අපිට කියාගන්න බැරි අදහස් වචනවලට ගොනු කරේ? මොකද්ද ඔහුගේ රටාව? ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපිට අපේ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් පවා සමහර වෙලාවට පැහැදිලි නෑ අපිට. ඒ කියන්නේ අපේ හිතේ තියෙන වචන, හිතේ තියෙන අදහස අපිට හිතේවත් පැහැදිලි නෑ වචන වලින් කියනවා තියා. දැන් එහෙම හිතා ගන්නවත් බැරි අපිට දැනෙනවා මේ මොකක් හරි හැඟීමක් හිතා ගන්න බැරි හැඟීම් ප්‍රකාශ කරගන්න බැරි දේවල් ප්‍රකාශ කිරීමේ හැකියාව, පුදුම හැකියාව මේ ජයරත් මහත්තයා ගාව තිබුණා. ඉතින් ඒක නිසාම තමයි මේ පොත් එච්චර ජනප්‍රිය වෙන්න හේතුව. මොකෝ අපිට කියා ගන්න බැරි දේවල් මෙන්න අපි ඉස්සරහා කියලා තියෙනවා. එතකොට ඊළඟට දැන් මං අර මං ඇත්තටම මේ පොඩි කාලේ මම කියේවේ රුසියන් පොත් මාටින් ක්‍රින්සින් අරාමේ. මේ දැන් තමයි මම මේ අනි හැමෝගෙම වෙන අනිත් පැත්ත දැන් තමයි මම මේවා කිය මේ ජයලත් මහත්තයි පොත් කියලා ඒ කාලේ අත්තන් කියලා තිබ්බ නැවත නැවත කියවන්නේ දැන්. එතකොට මට දැනන දෙයක් තමයි දැන් අපි මහා රුසියානු කියලා ඒ කියවපු පොත්වල ඒ සමානව නැත්තම් ඒ හා සමාන ඒ ලියවිල්ලට සමාන ලියවිලි මේ ජයලත් මහත්මයාගේ පොත්වල තියෙනවා. ඒ කියන්නේ මම රුසියන් පොත්වලින් විඳපු විඳීම ඊටත් වඩා දෙයක් සමහරලාවට ජයලත් මහත්තයාගේ පොත්වලින් විඳිනවා. මේ පොත් ඒ කියන්නේ මේ විද්‍යා චක්‍රවර්තීන්ගෙන් ආරම්භ වෙන බුත්සරණ වර්තමානය හරහා ගෙනියන්නේ ජයලත් මහත්තයා වගේ. ඊළඟට මේ තව එකක් කියන්නම්. දැන් මේ පොත් ටික මම මේ දැන් මේ පොත් ඇයි පාසල් වලට එන්නේ නැත්තේ? දැන් පාසල් වලට විශ්වවිද්‍යාලවලට එන්නේ. ඒ කියන්නේ පාසල් වලට මේ පොත් එන්න ඕනේ. දැන් ඒ කියන්නේ අද වෙනකොට ලිංගික අධ්‍යාපනය ඉස්කෝල වලට ගේන්න කියනවා. හැබැයි ඒක ගේන්න හදන්නේ ප්‍රේමය නැතුව ගේන්න හදන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ සංස්කෘතික පරිහානිය මේ පොත් තිබ්බනම් මේ ඉස්කෝල පාසල් වල තියෙන මේ වැටිල්ල වැටෙන්නේ නැහැ මේ පොත් ඉස්කෝල වල තිබුණා නම් කියන එකයි මේ දිස්ටුනනම් මේ වගේ අදහස. එතකොට දැන් මම අර මේ එකක් මේ දැන් මෙතන මේ පොඩි කතන්දරයක් මේ කියා ගන්න බැරි දේවල් කියන එක දැන් මේ ඊට මේ පොඩි ඔව් දඹදිවටත් එහා මම අනුරාධපුරයේ තියෙන දඹදිවද පන්තියෙන් පසුව මගෙන් සුනේත්‍රා ඇසුවාය. ඔව් දඹදිවටත් එහා මම දඹදිව කොතන පිහිටියක්දැයි සිටීමට උත්සාහ නොගනිමින්ම කීවෙමි. පුංචි ගැහැණු ළමයන් මුලින්ම හමු වූ කල කතා බස්වන තේරුමක් ඇති හා නැති වචන ඉන්පසු අපාතර කතා වන්නට විය. පුංචි ගැහැණු ළමයන් මුලින්ම හමු වූ කල කතා බස්වන තේරුමක් ඇති හා තේරුමක් නැති වචන ඉන්පසු අපාතර කතා බස්වන්නට විය. මේ එතකොට ඒ තරම් බැඳෙනවා. ඒ තරම් බැඳිලා මේ කියන අර ඒත් ළමයි ඒකනේ වෙන්නේ ළමයි කතා කරනවා. දැන් ඒක ඒ විදිහට අපිට තේරෙන්නේ අපිට දැනන්නේ ඒක මේ කියවට පස්සේ තමයි පොඩි අය ඒ කියන්නේ අපිට විස්තර කරගන්න බැරි දේවල් විස්තර කරන්න බෑ කියප එක විස්තර කරනවා කියන එක ජයලත් මහත්මයාගේ පොත් පුරා හමු වෙනවා. මහාචාර්යතුමනි මේ ඔව් පොත් කියවනකොට කරුණාසේන ජයලත් මහත්මයාගේ පොත් කියවනකොට මට මගේ හිත එක තැනක තියන් කියවන්න පුළුවන්. මම බැලුවා මොකද්ද මේ පොත්වල ලේඛන රහස කියලා. මට නම් දැනුනේ කෙටි වාක්‍ය. වාක්‍ය හතරක් පහක් අමුණලා දිග වාක්‍ය නෑ ඔහුගේ රචනා ශෛලිය. හරිම ලේසි අදහස එක පාටම අපේ ඔළුවට එනවා. ඒක නිසා මනස අහකට යන්නේ නැතුව එක තැන තියාගෙන කියවන්න පුළුවන්. ඔබතුමාට කොහොමද දැනුනේ මේ ලේඛන කුසලතාවය? ඊට පස්සේ මම හිතේ මේ අපේ උදේසිරි මේ නාට්‍යවේදියා බොහොම වැදගත් අදහසක් ඉදිරිපත් කළා. මේ දැන් අපි දැන් ඕනෑම සාහිත්‍යයක මේ කෙටි කතාවක නව කතාවක වෙන්න පුළුවන්, සිනමාවේ වුණත් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අපේ ඒ අදාළ සංස්කෘතිය කොහොමද නිරූපණය කරන්න කියන එක. ඒතරම් මම හිතන්නේ මේ කරුණාසේන ජයලත් ලේඛකයා සාහිත්‍ය තුල
සාහිත්‍ය තුළ අපේ ලාංකීය සංස්කෘතිය නිරූපණය කිරීම සඳහා වඩාත්ම සමීප වඩාත්ම මිනිසුන්ට දැනෙන දේ ඔහු ස්පර්ශ කළා. එහෙම නැත්නම් ඔහු ඒක තමයි ගත්තේ ඒක නිරූපණය කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් අර කිව්වාගේ ඇලෙක්සැන්ඩර් සිර්ගේවිච් පුෂ්කින් රුසියානු හදවත හා රුසියානු සමාජය නිරූපණය කිරීමට රුසියානු භාෂාව පරිහරණය. මොකද මෙතන භාෂාව ඉතා වැදගත් දෙයක් අර කිව්වාගේ. අපේ ඕනෑම හැඟීමක් ඕනෑම සංවේදීතාවයක් අපිට හරියට සංවිධිත වෙච්ච භාෂාවක් නැත්නම් ප්‍රකාශ කරන්න බෑ ඇත්ත වශයෙන්ම. එතකොට මං හිතර මේ කරුණාසෙන් ජයලත් මහත්මයා වැදගත් තමයි මෙහුගෙත් මේ භාෂාවේ තියෙන මේ පරිණත භාවය පුළුල් ගතිය ගැඹුර සහ ඒක අර මහජන සහ ජන විඥානයත් එක්ක තියෙන බැඳියාව. අන්න ඒක නිසා තමයි අර සමිත කියන වගේ මේ ඒ බොහොම සරල වාක්‍ය බොහොම එකපාරටම අර දැන් අර අර සමන් කියපු කාරණෙත් මතුනේනේ මේ මේ අර කතාබහට යන දෙපැත් අන්න ඒ වගේ ඒ කියන්නේ ඒ තියෙන ශෛලිය භාෂාවේ ශෛලිය ඊළඟට මෙන්න මේවා මෙන්න මේක අපිට මේක එක එක දැන් අපිමු දැන් අපිමු දැන් ඉංග්‍රීසි සාහිත්‍යකරුවාගේ භාෂාව වෙනස් දැන් අපි රුසියානු සාහිත්‍යකරුවාගේ භාෂාව වෙනස්. එතකොට දැන් රුසියානු සාහිත්‍ය හුඟක් ගැඹුරු සහ මේ එහෙම නැත්නම් ශාස්ත්‍රීය සාහිත්‍ය කියන්නේ විවිධ ආකාරයකට එකින් ප්‍රකාශ කරන්න පුළුවන් විවිධ දේ. අපි කියන සාමාන්‍ය හිතනවා යම් දෙයක් හය ආකාරයකට ප්‍රකාශ කරන්න පුළුවන් රුසියානු භාෂාවෙන් ඒකෙන් හින්දා අපි මු දැන් ටෝස්ටෝයිගේ යුද්ධ සාමය සමහර ෂේක්ස්පියර් ලිව්වනම් ඒක සාමාන්‍යයෙන් පිටු 100කට විතර වෙන්නේ. මොකද එකම මේ ප්ලොට් එක හැබැයි මේ භාෂාවේ තියෙන ප්‍රකාශන ශක්තිය සංස්කෘතිය සසිර වෙනස් වෙනවා. මෙන්න මේ වගේ තමයි ලාංකීය සංස්කෘතිය තියෙන මම දකිනවා ලාංකීය සිංහල භාෂාවේ තියෙන මෙන්න මේ ප්‍රකාශනය ප්‍රකාශන ශක්තිය ඒ ප්‍රකාශන විදිහට නව මානයක් එකතු කළා මෙතුමා. අන්න ඒක තමයි තේරුම් ගන්න. අන්න ඒක තමයි අපිට මේක ටිකක් දැනෙන්නේ. කරුණාසේන ජයලත් මහත්මයාගේ පුතා ධම්මික ජයලත් මහත්මයා අද මැදිරියේ ඉන්නවා. එතුමා ලිපියක් දීලා තිබ්බ මේ අපේ තාත්තලා කියලා පොතකට පුෂ්පා ඉලංගතිලක රචනා කරපු ඒ පොතේ තාත්තා ගැන පුතා කියන ලිපියේ එක තැනක් තියෙනවා මගේ හිත ගත්ත. තාත්තා නවකතාවක් ලියන්න පටන් ගන්නේ පුරපසට කියලා අම්මා කියනවා. තාත්තා ලියපුවාම අම්මා පිටපත් කරනවා. සමහර විට අම්මා පිටපත් කළාට පසුව කොළ 50-60 ඉරල දාලා නැවත තාත්තා ලියනවා. රැට තාත්තා ලියනකොට අම්මා මේසේ ළඟ බිම නිදාගෙන වරින් වර ඔහුට තේ හදලා දෙනවා. ඒ දෙන්නගේ පෙම් කතාවත් නවකතාවක් වගේ හරිම ලස්සනයි. කොහොමද තාත්තගේ පෙම් කතාව? ඔව් තාත්තා ඇත්තටම මේ පොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමයි මම හම්බෙලා තිබුණේ. අම්මලා මාතර නමුත් අම්මලා ඒ කාලේ පොරණ උඩු උපදේශී පදිංචිලා ඉඳලා තක්ෂිලා විද්‍යාලයට තමයි අම්මත් ඉස්කෝලේ ගිහිල්ලා තිබුණේ. ඉතින් එතෙන්දී ඇතිවෙච්ච සම්බන්ධතාවය ඊට පස්සේ ඒක තමයි දුරදිග ගිහිල්ලා ඉතින් විවාහය දක්වා කෙලවර වුණේ. ඔහු ලංකාදීප පුවත්පතේ සේවය කරන කාලේ 1957 තමයි 56 තමයි අම්මත් එක්ක විවාහ වුණේ. උන් එතැන් ඉතාමත් දැඩි බැඳීමකින් හිටිය දෙන්නෙක්. මම හිතන්නේ පවුල් සංස්ථාවක් හැටියට ඇත්තටම ඉතාමත් හොඳ පියෙක් මා සැමියෙක් හැටියට මම හිතන්නේ ඔහු ඉතාමත්ම විශේෂ චරිතයක්. උදේසිරි කෙටි වෙලාවක් තියෙන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ කලාකරුවෙක් විදිහට කරුණාසේන ජයලත් මහත්මයා ගැන අලුත් පරම්පරාවට? මෙහෙමයි දැන් ජයලත් මහත්මයා මේ සම්භාව්‍ය ධාරාවට හරි එකතු කරන් එකතු වුණේ විචාරක හරහා නෙමෙයි ලෙස්ටර් ජේම්ස් ෆිරිස් මහත්මයා නිසා. නැත්නම් ඇත්තටම මේ කියන්නේ සරච්චන් කවුරුත් පිළිගැනීමක් දුන්නේ නැහැ. මේ ලෙස්ටර් කියන්නේ මේ රටේ දක්ෂ අයට හැම වෙලෙම තැනක් දුන්න කෙනෙක්. ඒක නිසා තමයි ගොළු හදවත චිත්‍රපටිය හරහා තමයි මේ ඉහළ ධාරාවේ ජයලත් මහත්මයා අයිති කියලා පිළිගන්නේ. නමුත් ඇත්තම කතාව ලෙස්ටර් මහත්මයා හඳුන්වලා දුන්නට අපි අද ආපහු නැවත හඳුනා ගන්න ඕනේ. ජයරත් මහත්මයා කියන්නේ මේ රටේ සාහිත්‍යයේ ඉහළම ධාරාවේ ශ්‍රේෂ්ඨව හරි සම්භාව්‍ය හරි මේ මේක පෙම් කතා නෙමෙයි. මේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සාහිත්‍ය කියවන්න ඕන නම් කරුණාසේන ජයරත් මහත්මයා කියවන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අද අපේ සාකච්ඡාවට කරුණාසේන ජයරත් මහත්මයා සම්බන්ධයෙන් කතා කරන්න මැදිරියට ආපු මාචාර්ය ටියුඩ විරසිංහ මහත්මයාටත් ඒ වගේම නාට්‍යවේදී උදේසිරි වික්‍රම රත්න ඔබටත් ඒ වගේම කරුණාසේන ජයලත් මහතාගේ දෙවෙනි පුතාද දෙවෙනි පුතා ධම්මික ජයලත් මහතාටත් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ 30 වන ගුණ සමරුව සම්බන්ධයෙන් අපි කතා කරේ. එතුමාව සමරන්න ඕන නම් වෙන මුකුත් ඕනේ නැහැ, උත්සව එපා මේ පොත් 15 කියවන්න. එච්චරයි. අපි බොහොම ස්තුතියි අද ඔබ
තිදනාටම අපේ වැඩසටහන්ට පැමිණ මේක රසවත් කිරීම සම්බන්ධයෙන්. ගැහැණු ළමයි චිත්‍රපටය අද අපි ඔබට ඉදිරිපත් කරනවා 12:30ට. ඒකත් නර්මණිකල ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ තුන්දෙනාව අද මැදිරියට සම්බන්ධීකරණය කිරීමේදී සුදේවි රණසිංහ මහත්මිය දක්වපු දායකත්වයත් අපි අගය කරනවා. එතුමීටත් ස්තුතිය පුද කරනවා. එහෙමනම් අපි සමුගන්නවා ලබන සතියේ නැවත ඔබ මුණ ගැහෙන්නේ බලාපොරොත්තු ඇතිවෙලා.